අයිබෝවන් සබෝ දැස්නක් හැම දෙනාටම තෙල්දිනේ ප්‍රාණසිරි වෙතින් ගේන ඔන්න ලස්සන වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ තියෙන්නේ මේ දවස් දෙකට අපිට සේල් කරන්න තියෙන ගස් 100ක් විතර. මෙතනින් අපිට ඕනි වර්ග කෝණි තරමක් දෙන්න පුළුවනේ. ඉතින් ඔයාලට මම වර්ග කීපේ තියෙන වර්ග සෙට් එක අනුන්නල් දීගෙන යනවා. මම ඊයේ රෑත් වයිට් පැකේජ් එකක් දැම්මා. ඒකේ තියෙන වයිට් වර්ග ටික කියන්න මෙන්න මේ විදිහට නමෝරා තියෙනවා. මේ අනම් පඳුරක් හදෙච්ච එක්කෙනෙක් ඔයාලා දන්නවා නමෝරා ලස්සනම ලස්සන වර්ගයක්. මේ වගේ පඳුරු හදා ගන්න පුළුවනේ. මේ ඔක්කොම සෙන්ටිමීටර් 14 පොට්ටකේ තමයි හදලා තියෙන්නේ. සෙන්ටිමීටර් 14 පොට්ටකේ හදද්දි විශේෂත්වය තමයි ගහ ගොඩාක් ලොකු වෙන්නේ නැහැ. ලස්සනට මල් පිරීලා තියෙනවා. ඉක්මනින් මල් පිරෙනවා සහ පැටව හැදෙනවා. ඒ වගේමයි ඉක්මනට කට් මුල් වෙනවා. කට් කරන්න පුළුවනේ. මේ නමෝරා ඔයාලට දෙන්න පුළුවනේ ඕනේ තරමක්. ඒ වගේමයි මෙයා ඉන්නවා ෂෙරාඩ් වයිට්, වයිට් චැම්පියන්. මේ ලස්සන සමෝරා සක්සෙස් වයිට්. එන්න මෙයා ඉන්නවා ජම්බෝ වයිට්. මේ වර්ග සෙට් එකෙන්ම ඔයාලට දෙන්න පුළුවනේ. මේ විදිහට තියෙනවා ඕන් තරමක්. මේ වයිට් වර්ග, වයිට් වර්ග 10ක් විතර අපිට දෙන්න පුළුවන්. එරික් කියන එක දෙන්න පුළුවන්, බැලරිනා වයිට් දෙන්න පුළුවන්, ටේබල් වයිට් දෙන්න පුළුවනේ. ඒ ඔක්කොෙන්ම ඔයාලට වයිට් වර්ග පැකේජ් එකක්ම හදලා දෙන්න පුළුවනේ මේ විදිහට ලස්සනට. ඒ වගේම ඔන්න රෙඩ්ම හොයන අයට රෙඩ් වර්ග පැකේජ් දෙන්න පුළුවනේ. කවලමට පැකේජ් ඉල්ලන්න එහෙම දෙන්නත් පුළුවනේ. රෙඩ් වර්ග වලින් මේ බැම්බිනව රෙඩ් එක තියෙනවා, මෙයා කියුරෝ තියෙනවා. මෙතන නම් ගොඩාක් රෙඩ් වර්ග නැහැ. නමුත් රෙඩ් වර්ග දෙන්න පුළුවන් බැම්බිනව රෙඩ්, සක්සෙස් රෙඩ්, ප්‍රොපිතෝරියම් කියන එක, කියුරෝ, ඇලෝහා රෙඩ්, ඒ වගේම ඩෙකෝ රෙඩ්. ඒ වගේ රෙඩ් වර්ග තෝණි තරමක් ඔයාලට දෙන්න පුළුවනේ. මම ඉතින් තියෙන අහුවෙන පොඩි පොඩි ඒවා කියන් යන්න. සක්සෙස් රෙඩ්, මේ වගේ ගස් ගොඩක් නිරෝගිමත්, ඔක්කොම මෞෂාක කට් දාන්න පුළුවනේ. ඔයාලා හදාගන්න බය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. අපි පොට් එක පිටින්ම වුණත් එවන්න ලෑස්තේ. මේ විදිහට එයාලා දෙන්න පුළුවනේ. ඒ වගේමයි ලිලි. ලිලි ඔන්තරමක් මෞෂාක දෙන්න පුළුවනේ. පැටව දෙන්නත් පුළුවනේ එයාලගේ. මෙයා සෙම්ප්‍රියක්. ලස්සන සෙම්ප්‍රි දෙන්න පුළුවන් ඔයාලට. මම මේ තියෙන ඔක්කොම් පෙන්වන්නම් ඔයාලා. මේවයින් පැකේජ් එකක් විදිහට හදල් දෙනවනම් හදල ඉල්ලන්න. එතකොට ඒ විදිහට ඕන විදිහකට දෙන්න පුළුවනේ. මෙන්න මෙයා හරිම ලස්සනම ලස්සන ජෝලි පීච් කියන වර්ගය. බලන්න මල් හරිම ලස්සන කලර් එක. ගොඩාක් ගහ උස ගිහින් නෑ. ඒ මේ පොට් එකේ හැටියට තමයි ගොඩක්ම. හරිම ලස්සන කලර් එකක් තියෙන මේ කලර් එක හරිම ලස්සනයි. ඉතින් ඔයාලට දැන් පොට් එක පිටින් එවද්දිත් බර වැඩි කියලා හිතෙනවා නම් මීඩියා එකේ හැම පිටින් එවන්න පුළුවන්. ගලවලා මම ඔයාලට ඊයේ පෙන්නවා. මේ වගේ එකක් ගලවලා එවන්න පුළුවනේ මීඩියා එකේ විදිහටම. මේ මේ වගේ මෙයා බැම්බිනා රෙඩ් කෙනෙක් දෙන්න තියෙන වර්ගය. ඒ වගේමයි මෙන්න මෙයා ලස්සන බ්ලැක් වර්ගයකට අයත් එක්කෙනෙක් කොරිගන්. හොරිගනොත් මෞෂාක දෙන්න පුළුවන්. ඔයාලට පේනවා මෞෂාක මේ විදිහට බර අඩුයි. මේවා පොට් එක පිටින් එව්වත් බර අඩුයි. ඒ නිසා තමයි කියන්නේ පොට් පිටින් හරි එවන්න පුළුවන් කියලා. ඔයාලට කට් දාගන්න ලේසි. කට් මුල් ඔක්කොම එහෙම තියෙනවා. ගොඩාක් නිරෝගී ගස් ටිකක්. මේකෙන් අපිට ගස් 1000ක් වුණත් මේ සෙට් එකෙන් දෙන්න පුළුවනේ. ඒ වගේමයි ඔන්න මං හිතන් හිටියා කළු පැකේජ් එකකුත් හදලා දාන්න. ඔයාලට කළු පැකේජ් එකකුත් හදලා දාන්න. කළු වර්ග කීපයක්ම තියෙනවා. මෙයා ජම්බෝ බ්ලැක්, මෙයා කොන්ටෙන්සියා බ්ලැක් කේක් කෙනෙක්. ඒ වගේම බ්ලැක් කාඩිනල්, නිව් බ්ලැක් කැරෙන්න, කොන්ටෙන්සියා, පැරිස් බ්ලැක්, ජම්බෝ බ්ලැක්, කාඩිනල්, නයිට්, ලව් බ්ලැක්. ඒ වර්ග ටිකෙන්ම ඔයාලට දෙන්න පුළුවනේ. මෙන්න ඒ වගේ ගස ඔක්කොම හොඳට කට් මුල් තියෙනවා. පොට් පිටින් ඕනේ අය එහෙම ඉල්ලන්න. ගොඩාක් නිරෝගී ගස් සෙට් එක. ඒ වගේමයි ඔන්න මාටිස්.
සාමාන්‍ය වර්ගයක්. ගොඩාක් මිල ඉහළ නැහැ. නමුත් හරීම ලස්සනයි. මම නිතර කියලා තියෙනවා මාටිස්සල් ලස්සන බලන්න ඕන. අපේ පැත්තේ නුවර හැදෙන මස් මේ මාටිස් වලින් තමයි උපරිම ලස්සන තියෙන්නේ. එයාලව තමයි නුවර මල් කොහොම ටිකක් වැඩිපුර ලස්සනයි. මම හිතන්නේ මේ දේශගුණෙත් එක්ක වෙන්නේ නැති. එයාලවත් මෙහෙම පොට් පිටින් යවන්න පුළුවන්. ඔක්කොම කට් මුල් තියෙනවා මාටිස්. මෙන්න මෙයා ලස්සනම ලස්සන මිසුරි. මිසුරි කොළෙන් අඳුරන්න පුළුවන්. මේ විදිහට කොළේ ගොඩක් පැතලිවට එන්නේ එඩිසන් කොළේ වගේ හරිම ලස්සන බයි වෙන මලක්. මෙයා ඉන්නවා තව ඔරෙන්ජ් වර්ග වලින්. ඒ වගේමයි මෙන්න මේ විදිහේ මිලියන් රෙඩ් මල් පිරිච්ච මිලියන් රෙඩ් දෙන්න පුළුවන්. මේ විදිහට මේ තවත් බ්ලැක් ක්‍රීපයක්. මෙතනත් තියෙන්නේ ලව් බ්ලැක්, කොන්ටෙන්සියා, ඒ වගේම ජම්බෝ බ්ලැක්. ඒ වගේම මෙන්න මේ විදිහට රේන්බෝ දෙන්න පුළුවන්. ඔන්න හදාගන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් කතා කරලා කියන්න. අපිට පොට් පිටින් මෙවන්න කියලා එයාලට මේ විදිහට මෙවන්න පුළුවන්. ඊළඟට මෙන්න මම නිතර අලෙවි කරලා තියෙන ලෙගන්සා. ගොඩක් වෙලාවට මල් දෙක ගානේ වගේ තියෙන හැම එකම කට් මුල් තියෙනවා. කට් දාගන්න පුළුවන්. පොට් එක මාරු කරලා ඔයාලට ඕන ලොකු පොට් එක හදාගන්නත් පුළුවන්. ඒ වගේමයි මෙයා නම් සීඩ් එකක්. මෙයා මෙයිනි සීඩ් එකක් කියලා හිතනවා. මෙයා ලස්සන මෙයිනි.